අපි කවුරුත් දන්නවා. අපි ජයග්‍රහණය කරා ගමන් කරමින් ඉන්න වෙලාවක අපේ රට පාලනය කරපු කණ්ඩායම ගොඩක් කලබල වෙලා තියෙනවා. මම මුලදෙත් කිව්වා කලබල වෙලා දැන් නේද අර භූමි තෙල් ගෑවිච්ච ගැරන්ටි වගේ දැන් එහෙ දුවනවා මෙහෙ දුවනවා කලබල ගොඩක් මේ දවස්වල. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම වෙලා ගොඩක් ගන්න ඕනේ නැහැ නේද. අපි එකක් දෙකක් ගත්තොත් එහෙම දැන් පොදු දවස්වල අපි දන්න පොදු දවස්වල හිටපු ගමන් අපිට පොඩි අභියෝගයක් ආවනේ. මොකද්ද? ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන සංවාදයකට අභියෝග කරා කවුද ඔය සමුයි ජනබලවේගයේ කීප දෙනෙක්? ඔගොල්ලෝ දකින්නේ නැත්නේ ඔය නලින් බණ්ඩාරලා හර්ෂද සිල්වලා ඉරාන් වික්‍රමතුලයි කට්ටිය කතා කරන්න පටන් ගත්තා එන්න විවාදයකට නේද මාලිමාවේ ආර්ථිකය පිළිබඳ කියලා. දැන් කවුද මේ කතා කරන කට්ටිය? මෙලෝ ආර්ථික උපාය මාර්ග නොදිබිච්ච කට්ටිය. පෞගේ රයිල් වික්‍රමසිංහ අගමැතිකම් කරපු අවුරුදු 5 ආණ්ඩු හිටපු කට්ටිය. ලංකාවට වැඩිම ජාත්‍යන්තර ස්වරී බැඳුම් කරවලින් ණයගත්තු කට්ටිය. මේ ණයගුල්ල අපි හිර කරපු කට්ටිය. රයිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති පිළි අරන් ඉඳලා දැන් මෙහෙට පැනලා ඉන්න කට්ටිය. දැන් හෙට හෙට පැනනොත් එම ආයෙත් එක පිළිගන්න වෙන කට්ටිය. ජාත්‍යන්තර මූල්‍යාත්මක සම්බන්ධයෙන් හරි ස්ථාවර ප්‍රතිපත්තියක් නැති කට්ටිය. දැන් ඒගොල්ලෝ අපිට කතා කරන එන්න කියලා විවාදයකට. අපි ඒගොල්ලන්ට කිව්වා මේ දැනුත් කියන්නේ ඒක. ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝයි ප්‍රතිපත්තියක් නැති කට්ටිය අද එකක් කියන එකක් කියන ඕගොල්ලෝ ගැන අපිට කිසි විශ්වාසයක් නැහැ. ඉදිරියෙන ජනාධිපතිවරණයක් ජනාධිපතිවරණයට වැඩගත් වෙන්නේ ජනාධිපතිවරණයට ඉල්ලන පක්ෂ නායකයෝ. ඒගොල්ලෝ තමයි පැවරෙන්නේ රට හැදීමේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික වගකීම. ඒ නිසා හොඳම දේ තමයි ඔය හිට මෙට පනින ඒත් මේත් නැති ඇත්තට වඩා නායක අතර විවාදයක් තියෙනවා. නායකයෝ අතර අපි කියුවා ඒගොල්ලන්ට මොකද්ද? අපි ලෑස්ති ජනාධිපතිවරණේ අපේ අපේක්ෂකයා මාලිමාවෙත් නායක අපේ පක්ෂෙත් නායක අනුසනාක සහෝදරයා ඒගොල්ලන්ගේ නායකයා සජිත් ප්‍රේමදාස ඔන්න ලෑස්ති නම් සජිත් ප්‍රේමදාස මහත්තයා අනුර සහෝදරයා සහ සජිත් එක්ක ඔන්න කරමු විවාදයක් කියලා. අපි කියලා තියෙන්නේ විවාදයකට එන්න කවුද? ආර්ථික හදන ප්‍රතිපත්ති ගැන විවාදයකට එනවා නම් අනුර සහෝදරයාත් එක්කෙන් සජිත් ප්‍රේමදාස එන්න කියලා අපි දැන් කියලා තියෙනවා. එන්න කියලා විවාද කරන්න. හැබැයි දැන් මොකුත් සද්ද නැහැ. දැන් ඉතින් එකේ කතා කියනවා දැන් ඒකට. ඊට කලින් අනික් කට්ටිය කරලා හිටියොත් නරක නැද්ද? නේද? ඒ වගේ කතා කියනවානේ. ඒ දෙන්නට කලින් අනික් කට්ටිය කරලා දෙමු නේද? එයා සිතවතව කටේ නාලිකක් දැන් කියන රයිට් අපේ නාලිකාව කරමු අපේ නාලිකාව ඒවත් එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි බලන් ඉන්නවා අපිට දිනයක් දාලා මොකක් කරලා ලිඛිත දැන්වීම කරන්නකම් සයි ප්‍රේමදාස අපිට කියන්න බෑ ලිඛිතවනේ රයිට් ඔන්න මල්ල ඇස්ති මේ කාලේ දාගමු කියලා. ඕක මං හිතන්නේ කිරණ එකක් වෙන්නේ නැහැ කියලා. මොකද අපේ රටේ ඉතිහාසයේ කවදාකවත් සයි ප්‍රේමදාස රූපන් සංගවලට ඇවිල්ලා නැහැ. ඔය තනියම මොනවාරි කිව්වොත් ඇරෙන් රූපන් සංගවලට ඇවිල්ලා නැහැ. එහෙම කොහොමද කියන්නේ? මට මතකයි අන්න අර රම්මිනි තැන්න ගිහිල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කේ රම්මිනි තැන්න කියලා තියෙන ප්‍රදේශය. පොඩි පාසලක පුංචි ළමයින් පාසලට ගිහිල්ලා ඒ පාසලේ බඩුවකට බෙදලා ඒ පාසල ළමෙන්ට කියනවා මිත්‍රවරුනි දරුවන්ට මිත්‍රවරුනි මට ජනාධිපතිවරණේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තිබ්බ මං ගත්තේ නැහැ. අර රම්මිනි තැන්න ළමයි බලන් ඉන්න මොකද්ද මේ කියන්නේ කියලා. ඩිරෙක්ට් ෆ්ලයිට් ළමෙන් තේරෙනවද? අන්න ඒ જાති කෙනෙක්. අපි හිතන්නේ නැහැ හැබැයි නමුත් අපි සතුටු වීමක් වෙනවා නම්ද එනවා නම් විවාදෙට. දැන් ওই විවාද යෝජනා කරන කවුද? ඒක තමයි රන් වික්‍රමර. දැන් ඒගොල්ලෝ හදන්නේ මොකද්ද? ඒගොල්ලෝ හදනෝ මේ අපේ රටේ සියලු සම්පත් විකුණන එකට පක්ෂපාත වෙනවා. දැන් ඉරාන් වික්‍රමර්ත්ම බන්දක ළඟදී කියලා තියෙනවා රටේ දේවල් වික්කට කමක් නැහැ. වික්කට කමක් නැහැ. එතකොට වික්කට කමක් නැහැ. උදාහරණයක් කියන මොකද්ද? මැද පෙරදිග කට්ටිය තෙල් විකුණන්නේ. ඉතින් අපි වික්කම මොකක් අපේ දේවල්? ඔන්න පුදුම ආර්ථික තර්ක. දැන් මැද පෙරදිග කට්ටිය තෙල් විකුණන කැත් හැබැයි ඒගොල්ලෝ තෙල් නිදි විකුණනවද? තෙල් නිදි විකුණනවද? තෙල් නිදි විකුණන්නේ නැහැ. තෙල් නිදි විකුණන්නේ නැහැ. තෙල් ප්‍රොඩක්ට් එක නිෂ්පාදිතව විකුණනවා. ඉතින් ඒක අවුලක් නැහැනේ. අපේ වෙන්නේ මොකද්ද? අපි කිරි විකුණනව වෙනුවට ගොවිපළ විකුණන්න හදනවා. පැහැදිලිද? මිනිහට ඔක තේරෙන්නේ නැහැ. දැන් අපි මොකද කරන්න ඕන ගම තියෙන්නේ? කිරි ගොවිපළ අපි ගාව තියාගෙන විකුණන්න ඕනේ කිරි. හැබැයි මොකද කරන්න යන්නේ මොකද රයිල් වික්‍රමසිංහ? රයිල් වික්‍රමසිංහ කෙලින්ම ගොවිපළ විකුණන්න යන්නේ. ගොවිපළ 31ක්. කිරි ගොවිපළ 31ක් විකුණන්න යන්නේ. අමුල් සමාගමට. පොල් ට්‍රයි එක දෙන්න. හරිද? ඉන්දියාවේ අමුල් සමාගමට. එතකොට කිරි ගොවිපළ 31 විකා මොකද වෙන්නේ? හරක්ගේ ප්‍රශ්නයක්ද? හරක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. හරක් නම් නැද්ද අපිට ඕන තරම් නේද? හරක් ප්‍රශ්නයක් නෑනේ. මේක අක්කර 28000ක් තියෙන ඉඩම. මේ ටික දෙන්න යන්නේ. ඒක කමක් නැහැලු දුන්නාට. අපිට මිරණම් තියෙනවා. අපි මිරණම් හරලා මිරණම් එක්කට කමක් නැහැ.
මොකද විකුණන්න හොඳ නැත්තේ? පතල විකුණන්න හොඳ නැහැ. දැන් මේ මොකද කරන්නේ? මිරිඟන් හරල විකුණනට පතල විකුණන්න හදනවා. ඒක සමාන කරනවා අරකට. ඉතින් අඩු ගානේ ඔන්න ඔය සරල දේවල් තේරෙන්නේ නැති අය මේව යෝජනා කරන්න ගියාම ලොකු අවුලක් තියෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියන්නේ ඔය හැමෝටම ඉරාන් ලනම එක්සත් ජාතිපක්ෂත් එක්කගෙන කට්ටිය නේද? එතකොට ඒගොල්ලන්ට අපි කියන්නේ මේ ජනතාව බොරු කියලා රවට්ටන එක නතර කරන්න ඕන කම තියෙනවා. ඒ නිසා මේ විකුණන් කැමේ ප්‍රතිපත්තිය වැරදි. ඒ වෙනුවට මොකද කරන්න ඕන කම තියෙන්නේ? රට හදන ප්‍රතිපත්තියකට යන්න ඕන. රට හදන අපිට සම්පත් අපි ගාව තියෙන්න ඕන. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් එමු නලින් බණ්ඩ හර්ෂලා ඒගොල්ලෝ කියනවා නම් නේද විවාද කරන්න ඕනයි කියලා ඒගොල්ලන්ගේ පැත්තෙන්. ඉතින් අපි කියනවා එහෙනම් අපි නායකත්වය විවාදයක් කරමු කියලා. ඒ නිසා අපි බලන් ඉන්නවා ඒක වෙනකම්. ඒක එකක්. අනික තමයි මොකද්ද මේ දවස්වල ඔය හතර වටින් හැම දෙනාම අපට විරුද්ධව දැන් ඔය ගිරව් වගේ කියවන පටන් ගන්න තියෙනවා. මොකක් කියන්න ගියත් අපි දැන් රූපන් සංවාද කියා කියනකොට කවුරු ගියත් රූපන් සංවාදයක ප්‍රශ්න දෙක තුනක් අහලා උත්තර දී ගන්න බැරි වෙනකොට මොකක්ද දෙන්නේ? 88 89. රූපන් සංවාදයට ගිහිල්ලා ප්‍රශ්න දෙකක් විතර අහලා ඒගොල්ලන්ට උත්තර දෙන්න බැරි වෙච්ච ගමන් ප්‍රශ්න ගාන මාරු වෙනව මොකටද? 88 89. 88 89 කිනේ තිබ්බා මරුවා ඔහොම කයක් කියලා. දැන් මේක එහෙම කියලා කියලා නේ සමාජය තුළ නිකම් එක අර පොදු සංකල්පයක් අත මොකද්ද? 88 89 ජීවි භීෂණේ. මොකක්ද කියනවා? සමන් හිතන්නේ අපිට පොඩි වෙලාවක් අරගෙන හරි ඒගොල්ලන්ට නැවත මතක් වෙන්න මේ ගැන පොඩි පොඩ්ඩක් කියන්න ඕනකම තියෙනවා. මොකද්ද? දැන් ඇත්තට මොකද්ද මේ තියෙන්නේ? ඉතිහාසයක් විකෘති කරලා තියෙන්නේ. 1971ටත් ඒක අදාළයි. අපි අහලා තියෙන කීමක් තියෙන මොකද්ද? හැම විටකම ඉතිහාසය ලියන්නේ ජයග්‍රහයන් විසින් කියලා අපි අහලා තියෙනවා. ඉතිහාසය ලියන්නේ කවුද? ජයග්‍රහයන් විසින්. 1971 දිනුවේ කවුද? අපි නෙවෙයි දිනුවේ ඒගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලෝ ලිව්ව ඉතිහාසයක් ඒගොල්ලන්ට පක්ෂය. ඒ ඉතිහාසය ඇතුළත අපි කැරලිකාරයෝ. නේද? මොකද මත්ද්‍රව්‍ය අරගෙන සටන් කරන්න ගිය කට්ටිය. ඒ කාලේ කිව්වා 55 ට වඩා වැඩි කට්ටිය මරන්න හිටියා පහට අඩු ළමයි මරන්න ගිය කියලා කිව්වා. එහෙම ඉතිහාසයක් තිබුණා ඒ කාලේ. දැන් විශ්වාස කරන්න නැතුණට ඒ කාලේ විශ්වාස කරා ඒවා. 1980 ගණන් වලත් එහෙම තමයි. ඒගොල්ලෝ මේ මහා දෙවන්ත ජනතාවනකට මර්ධනය කරලා ඉතිහාසය ඒගොල්ලෝ ලිව්වා. ලියලක කෙටි කරලා දැන් 88 89 ගන්න පටන් ගන්න තියෙනවා. අපි මේ හැමෝටම ආපෝ කියන්නේ මේ පිළිබඳ ඉතිහාසය ආපෝ ලියන්න ඕන. අපේ රටේ මේ ඉතිහාසය ආපෝ ලියන්න ඕන ජනතාව හරියටම. අපි සහතික වෙනවා මේ ඒගොල්ලෝ වැරදි ලිපු ඉතිහාසය වැරදිට ගොඩනගපු ඉතිහාසය මේ ඉතිහාසය නැවත අපි ලියනවා ඉතා ඉක්මනින් අපේ රටේ ඉතිහාසය නැවත ලියන පරපුර අපි. Talk with Bhavanth Prasad. ඔබ සොයන channel එක